ආශිර්වාදමත් දවසක් අද දවසේ මෙනෙහි කිරීම තමයි ගීතාවලිය 52 වෙනි පරිච්ඡේදය. මේ පරිච්ඡේදයේ පුරාවටම අපිට දකින්න ලැබෙන්නේ නපුරු මිනිසයාගේ විනාශකාරී ස්වභාවය සම්බන්ධව. දේව රාජ්‍ය දරුවෙක් ලෙස ඔබට මට නපුරුකම ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ නපුරු ස්වභාවය නිසා අපේ ආත්මික සුවය, ඒ වගේම තමයි මේ ආත්මික උණුසුම් භාවය නැතිවීමට හැකියාව තිබෙනවා. පළවෙනි පදේ අපි ගත්තාම මේක සඳහන් කරනවා මේ පාරට්ටු කර ගැනීම සම්බන්ධව. පාරට්ටු කර ගැනීමට වඩා අපේ ජීවිතයේ යටහත්කම තිබෙනවා නම් මම විශ්වාස කරනවා අපිට යහපත් ලෙස අපේ ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේගේ ගෘහයට ඒක හරීම ප්‍රසන්න දෙයක්. ඒ වගේම තමයි දෙවෙනි පදේ සඳහන් කරනවා නුඹේ දිව තියුණු දැලි පිහියකට සමානව රැවටිලි කරමින් දුෂ්ටකමට යෝජනා කරයි කියන එක. හැම මොහොතක මේ තියුණු දැලිපිහිය තව කෙනෙක්ව තුවාල කරන්න, ඒ වගේම තව කෙනෙක්ව විනාශ කරන්න ඒක පෙළඹෙනවා. ඒ වගේම තමයි මම කැමති අහන්න ඔබ අද දවසේ මිනිස්සෙක්ට සුවේ ගෙනෙන්නව කෙනෙක්ද? මිනිස්සෙක්ට යහපත ගෙනෙන්නව කෙනෙක්ද ඔබ? ඒ වගේම තමයි අපි දැක්කොත් හතරවෙනි පදේ කියනවා එම්බා කපටි දිව නුඹේ සියලු ආකාර නාස්තික වචනවලට ප්‍රිය ඇත්තේය. කපටි දිව හැම මොහොතකම තවත් කෙනෙක්ගේ තවත් කෙනෙකුව විනාශ කරන, ඒ වචන තවත් කෙනෙකුව විනාශ කරන. ඔබ ධර්මිෂ්ඨ වචනේ ගෙනෙන්නව කෙනෙක්ද? එහෙම නැත්නම් ඔබ අධර්මිෂ්ඨකම ගෙනෙන්නව කෙනෙක්ද? තව කෙනෙක්ගේ ජීවිතයක් ඔබ ගොඩ නගන කෙනෙක්ද? එහෙම නැත්නම් තව කෙනෙක් ඔබගේ වචනේ තුලින් පහතට හෙළන කෙනෙක්ද? එහෙම නැත්නම් විනාශයට හෙළන කෙනෙක්ද? අවසන් කරන්න කැමති මෙහෙම අටවෙනි පදේ කියනවා මම වනාහි දෙවියන් වහන්සේගේ ගෘහයේ සරු ඔලිව ගසක් වන්නෙමි. දෙවියන් වහන්සේගේ කරුණාව කෙරෙහි සදාකාලටම විශ්වාසයේ තබමි. සරු ඔලිව ගසක් හැම වෙලාවකම එක හරි අලංකාරයි. දකින්න ප්‍රියජනකයි. ඒ වගේම තමයි ඒ ඔලිව ගස හැම මොහොතකම හරි ප්‍රසන්න භාවයක් ගේනවා. දේව රාජ්‍ය තුල ඔබ සරු ඔලිව ගසක් වෙන්න. ඒ යහපත කරන්නව, යහපතට රැදියාවක් ඇති, යහපතේ යහපත් ක්‍රියාවන් කරන්නව කෙනෙක් වෙන්න. රෝම 12:21 පදේ කියනවා නපුරු කමෙන් යහපත පරාජය නොකර, යහපත කමෙන් යහපත් කමෙන් නපුරු පරාජය කරන්න කියලා. ඉතින් හැම මොහොතකම යහපත් ක්‍රියාවන් කරන්න. සුබ දවසක්. මම චාන්දනී.